අයිබවන් සුබදසනක් වාසනාවන්ත දවසක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. පන ගැහෙන තොරතුරු මුණ ගැහෙන උදෑසන අපි සූදානම් හතර වටේ තුලින් ජාතික පුවත්පත් තොරතුරු ඔබට ඉතාමත් ඉක්මනින් කියන අපි උදෑසනම මතක් කරන උනේ රූබිකින අපිත් එක්ක සුදු සහ දුඹුරු සීනි කැට. දෙකක් වුණ ගමන් අපිත් එක්ක හතර වටේ නරඹන්න එකතු වෙන්න ආරාධනා කරනවා. මත් එක්ක ඉන්නවා සමීර හෙට්ටිගේ සුබදසනක් සමීර. සුබදසනක් නජිත අයිබවන් ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය තහවුරු කරමින් එවැගේම සත්‍ය වසන් නොකරන බවට සහතිකය ඔබට ලබා දෙමින් අපි සූදානම් අදත් පුවත්පත් තොරතුරු ආරම්භ කරන්නට මුලින්ම යොමු වන්නේ ලංකාදීපය හද වාර්තා කරන ප්‍රවෘත්තිය සහන ගණනාවක් ලබා දීලා තියෙනවා උදෑසනින්ම ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක් රටේ ජනතාවට මිල බස්සවයි යනුවෙන් ප්‍රධාන ප්‍රවෘත්තිය ලංකාදීපය මේ ආකාරයෙන් වාර්තා කරනවා පෙට්‍රල් 10කින් ඩීසල් 7කින් එවැගේම පොහොර රුපියල් 500යි පරිප්පු බද්ද රුපියල් 5කින් බැංකු පොලි රඳවා ගැනීමේ බද්ද අහෝසි වෙනවා සීනි බද්ද රුපියල් 10කින් අඩු වෙනවා රට රැකියා ඉපයුම් බද්දෙන් නිදහස් එවැගේම දුරකථන බද්ද 10කින් අඩු වෙනවා ආනයනික රෙදිපිලි වැඩ් බද්ද ඉවත් වෙනවා සමෘද්ධි ණය අත්තිකාරම රුපියල් 10000කින් නංවන්න තීරණය කරලා තියෙනවා මේ විදිහටයි අද ලංකාදීපයේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ අපි සූදානම් රස පුවත්පතට අවධානය යොමු කරන්න රස කියනවා මේ ප්‍රවෘත්තිය මේ ආකාරයට පෙට්‍රල් 10කින් ඩීසල් 7කින් තෙල් මිල බසී යනුවෙන් තමයි වාර්තා කරන්නේ එහෙනම් ඔබට අද ඉඳලා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116ක් වෙනවා ඔබට මේ මිල ගණන් වලට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා මේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඒ පිළිබඳව අද වාර්තා කරන්නේ දින මිනත් අද ඒ ප්‍රවෘත්තිය මේ ආකාරයෙන් ගෙන එනවා තෙල් මිල බසී කොටස් මිල නගී යනුවෙන් තමයි දින මින වාර්තා කරන්නේ නව රජයෙන් ජනතාවට සහන මල්ලක් නව රජයේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඊයේ දිනේදී දෙවන්ත වර්ධනයක් වාර්තා කරලා තියෙනවා කියලා දින මින කියනවා නජිත් ඔය ප්‍රවෘත්තිය ද අයිලන්ඩ් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ දෙදිනාගේ සුසංයෝගයේ යටතේ මේ සහන ලබා දීමට හැකිව තිබෙන බව ද අයිලන්ඩ් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා නිව් ගවර්න්මන්ට් ඩික්ලෙයාර්ස් රිලීෆ් මෙෂර්ස් ස්ලෑෂස් ෆුවල් ප්‍රයිසස් ලෙස සිරස්තලයේ සටහන් කරමින් නතින් දැට් ද මහා කල්ටිවේෂන් සීසන් හැඩ් බිගන් අන්ඩර් ෆේවරබල් වෙදර් කන්ඩිෂන්ස් ත්‍රූඅවුට් ද කන්ට්‍රි ඇන්ඩ් ද economy was about to gain an impetus with all hydro reservoirs reaching full storage capacity. The government yesterday announced a series of relief measures to ease the high cost of living by reducing prices of selected essential commodities including fuel. මේ දැන් මේ වෙනකොට වර්ෂාපතනය ලැබිලා බොහෝ ජලාශ පිරී ඉතිරි ගිහිල්ලා සමීර දැන් මේ පරිසරයේ සබා දහමත් මේ වෙනසට සූදානම් වෙන ආකාරය තමයි අපි දකින්නේ දැන් මහකන්නේ වගා කටයුතු ආරම්භ කිරීමට ගොබින් සූදානම් වෙන කාලේ හින්දම වගා කටයුතු වලට අවශ්‍ය මේ පොහොර මිල අඩු කරන්න ඒ වගේම ඉන්ධන මිල අඩු කරන්න මේ සියලු කරුණු සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන බව තමයි ද අයිලන්ඩ් පුවත්පත ඔය විදිහට වාර්තා කරන්නේ අතරදී අපි තෝරා ගන්නවා සිලෝන් ටුඩේ පුවත්පත සිලෝන් ටුඩේ පුවත්පතේ මේ ප්‍රවෘත්තියම ආකාරයෙන්ම සඳහන් වෙලා තිබෙනවා full and sugar prices reduced less sirastalaye satahan karamin prices of octane 92 petrol and auto diesel were reduced by 10 rupees and 7 rupees respectively per liter with effect from midnight yesterday ee madhyama ratriye sitha kriyaatmaka wenu paridi me thirane ekat bawa the customs duty on wheat grain will be waived rupees 9 per kilo and the existing waived rupees 6 per kilogram sugar will be reduced by 10 rupees per kilo the fertilizer subsidy for crops other than rice which was 1005 per 50 kilograms and reduced by 1000 per kilogram less සටහන් වෙන්නේ දැන් මේ ගොවිතැනට අවශ්‍ය පොහොර මිල වී සඳහා වන පොහොර මිල රුපියල් 500 සීමාවටත් සෙසු අනෙකුත් භෝග සඳහා රුපියල් 17 1500 අතර මිලකටත් මේ මිල ගණන් සටහන් කර තිබෙන බව තමයි ඒ විදිහට සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ අතරේදී ඩේලි නිවුස් පුවත්පතේ පුවතකටයි අපි අවධානය යොමු කරන්නේ මේ ඩේලි නිවුස් පුවත්පත ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන ආකාරය benefits at a glance ලෙස සිරස්තලයේ සටහන් කරමින් මේ සහන සියල්ල එක පෙළට දක්වා තිබෙනවා special commodity levy on dal reduced by 5 rupees per kilogram chickpeas by rupees 5 and black gram rupees 25 customs duty නැත්නම් මේ රේගු බදු තෙරුගු පිටි සඳහා වන රේගු බද්ද රුපියල් 9කින් අඩු කර තිබෙනවා ඒ වගේම සුදු සීනි සඳහා රුපියල් 10කින්
telecommunication levinatam viduli sandesh badu sieta visipahaking visipahat sieta dahayat tatar pramanik in adukarana katiyutu karala thibena e wage interest and penal interest incurred by farmers small paddy mill owners loans up to maximum 50 million rupees during the past 3 years to be written off in full bond by the government me vidihata me sahana rasak laba denna samira katiyutu kara thibena bawa visheshama ee dawas idi api dakka agramathya mahinda rajapaksha mathithuma sandahan kana me heta dawase idi natham me ada dawase idi sahana rasak laba denna katiyutu sudanam kara thibena bawa meka janathawata ithamath honda paniwudayak ජනතා අපේක්ෂාවන් වල්පල ගන්නොමින් නැවසනම් ජනතාව අපේක්ෂා කළ කාරණා ගණනාවක් සහන ගණනාවක් මේ වෙද්දි ලබා දීලා තියෙනවා අප සූදානම් ඊයේ දවසේ මේ පිළිබඳව ITN ප්‍රවෘත්ති තිබු දීර්ඝ වාර්තාවක් වෙත යොමු වන්න ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 145ක් දක්වා අඩු කර තිබෙනවා පසුගිය රජයේ සමයේ මෙය අලෙවි කළේ රුපියල් 155කටයි මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 10ක් අඩු කිරීමට වත්මන් රජය පියවර ගත්තා රුපියල් 123ක් පැවති ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 116ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 7කින් අඩු කර තිබෙනවා. ත්‍රිරෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදන T2 ලිහිසි තෙල් ඇතුළු ලිහිසි තෙල් ලීටර එක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. මෙම මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ සමග පැවති මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇත. බාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද අඩු කිරීමටද රජය තීරණය කළා. ඒ අනුව පරිප්පු සහ කඩල කිලෝග්‍රෑමයකට රුපියල් 5 බගින්ද උඳු කිලෝග්‍රෑමයකට රුපියල් 25කින්ද විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා. තිරුඟු ඇට කිලෝග්‍රෑමයකට පැවති රුපියල් 6ක් වූ තීරුබදු සහනය රුපියල් 9ක් දක්වා වැඩි කළා. සීනි සඳහා විශේෂ වෙළඳ බාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් අඩු කර තිබෙනවා. දේශීය ගොවීන් නිෂ්පාදනය කරන වි ලුණු සහ අල සඳහා සහතික මිල ක්‍රමවේදයක් හඳුන්වා දීමටද රජය පියවරගෙන තිබෙනවා. ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට පසුගිය කාලයේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසර 3ක කාලය තුළ වාණිජ බැංකු මගින් ලබා දුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොලිමෙන්ම දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙනවා. එම පිරිවැය රජය විසින් දරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් එදිනදා කටයුතු සඳහා ලබා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කර තිබෙනවා. විවගව සඳහා ලබා දෙන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළා. අනෙකුත් භෝග සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1500 සිට රුපියල් 10,000 දක්වා අඩු කළා. 14%ක සහනදායි ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාළ වන්නේ කෘෂිකාර්මික කටයුතු වල නිරත සමාගම්වලට පමණයි. කෘෂිකාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14% දක්වා අඩු කළා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන කාණ්ඩය යටතේ 14%ක සහනදායි ආදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සඳහා පමණයි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කර තිබෙනවා. ඒ අනුව වෘත්තීය සේවා සඳහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14% දක්වා අඩු කළා. මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉදිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන එපැයුම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීමටද රජය පියවර ගත්තා. එම දිරිගැන්වීම සඳහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ විදේශයන්හි සේවය කරන තැනැත්තන් ප්‍රේෂණය කරන මුදල් ආදායම් මැද නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. එකතු කළ අගය මත බදු සහ ජාති ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු හේතුවෙන් ජනතාවට ඇති වී තිබෙන පීඩනය සමනය කිරීම කෙරෙහිද වත්මන් රජයේ අවධානය යොමු වුණා. ඒ අනුව වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 24 දක්වා වැඩි කිරීමට තීරණය කළා. කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයන් සඳහා සහන සලසමින් තොග සහ සිල්ලර වෙළඳ අංශය වැට් පත්‍රය යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 100 දක්වා වැඩි කළා. දේශීය එදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරුදව ආනයනය මත වැට්බදු අනුපාතය 15% සිට 15% දක්වා අඩු කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් ආනයනික රිදිපිලි මත පනවා තිබූ වැට්බද්ද ඉවත් කළා. දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලටගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළා. නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරල කිරීමේ අරමුණ ඇතුව රජය මෙම සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේ හරහා නිවසේ ආර්ථිකය ශක්තිමත් වනු ඇතේ.
එමෙන්ම බදු ක්‍රමයේ සඳහා යෝජිත සංශෝධන මගින් මෙරට සිදු කෙරෙන ප්‍රේෂණ මෙන්ම ඉදිරි කිරීම් දිරිගැන්වීම රජයේ අපේක්ෂාවයි. කැබිනට් අමාත්‍ය ධුර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් වියදම් අඩු කිරීමට වත්මන් රජය අපේක්ෂා කරනවා. ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම රජයේ තවත් අපේක්ෂාවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස මෙම ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීමටද එම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම සංශෝධනවලට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඔබට ලැබෙන සහන පිළිබඳවයි අද පුවත්පත් වාර්තා කරන තොරතුරු අපි ඔබට කිව්වේ. ඒ වගේම විශේෂයෙන්ම නජිත් පහුගිය කාලේ කතාබහට ලක්වුණ කාරණයක් තමයි මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා සහ පොදු ජනතාවට නිදහසේ පාරේ බැහැලා යන්න ඕනි අවකාශය නිර්මාණය කරන්න ඕනි. අපි දැක්කා පහුගිය දවස්වල මේ පාතාල ක්‍රියාකාරීන්ගේ නැගී සිටීම නිසා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් නිසා පොදු සාමාන්‍ය ජනතාව කිසිම වැරද්දක් නොකරපු අහිංසක අසරණ ජනතාවට ඔවුන්ගේ ජීවිතවලින් අකාලේ වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් රජය අනිවාර්යයෙන්ම ඉදිරි පියවරක් ගන්නවා කියන විශ්වාසය රටේ ජනතාවට තියෙනවා. ඒ අතරේ තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඊයේ හැමතිවරු 13ක් දෙවරුම් දුන් බව මේ ආකාරයෙන් ප්‍රවෘත්ති වාර්තා කරනවා දිවයින. හැමතිවරු 13ක් ඊයේ දෙවරුම් දෙති. කැබිනට් 2යි රාජ්‍ය 5යි නියෝජ්‍ය 6ක් යනුවෙන් මේ ප්‍රවෘත්ති වාර්තා කරනවා. දුමින්ද දිසානායක මහත්මයා වාරි මාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දෙවරුම් දුන්න. පහුගිය දවස්වල අපි දැක්ක සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් මෙතුමා සම්බන්ධයෙන් සහ තවත් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරයන් යනවා. හැබැයි ඊයේ දවසේ එතුමා අමාත්‍යංශයේ දිවුරුම් දුන්නා. වගේම දයාසිරි ජයසේකර මහත්මයා නිපුණතා හා වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ දිවුරුම් දුන්නා. නීතිය හා සාමය ජනාධිපතිතුමන් යටතේමයි තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන ඇමතිකම් ගණනාවක් තවමත් හිස්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී ඔබට කියන්න පුළුවන් කමක් ලැබේ. ඔව් ඩේලි නිවුස් පුවත්පත මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මේ විදිහට 2 කැබිනට් මිනිස්ටර්ස් 5 ස්ටේට් මිනිස්ටර්ස් අපොයින්ටඩ් ලෙස සිරස්තලයේ සටහන් වෙන්නේ. 2 කැබිනට් මිනිස්ටර්ස් 5 ස්ටේට් මිනිස්ටර්ස් and 6 ඩෙපියුටි මිනිස්ටර්ස් were sworn in before President Maithripala Sirisena at the presidential secretariat yesterday evening. දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ වගේම දයාසිරි ජයසේකර මහත්මයා මේ අමාත්‍ය දුරවල දිවුරුම් දුන්නා. ඒ වගේම ලක්ෂ්මන් සෙනවිරත්න හිස්බුල්ලා මහතා මොහන්ලාල් ක්‍රේරු මහතා ඒ වගේම ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මේ සියලු දෙනා රාජ්‍ය අමාත්‍යවල රාජ්‍ය අමාත්‍ය දුරවල දිවුරුම් දුන්නා. ඒ වගේම තවත් නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙක් ඊයේ දවසේදී දිවුරුම් දුන් පුවතොයි විදිහට තමයි ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. අපි සූදානම් මේ පිළිබඳ ඊයේ දවසේ අපි තැබූ ප්‍රවෘත්ති සටහන දකින්න. නවරජයේ රාජ්‍ය ආරක්ෂක නීති හා සාමය සහ තරුණ කටයුතු අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. දුමින්ද දිසානායක මහතා දිවුරුම් දුන්නේ වාරි මාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි. නිපුණතා සර්වර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර මහතා දිවුරුම් දුන්නා. තරුණ කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පියසේන ගමගේ මහතායි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ්මන් සෙනවිරත්න මහතායි. MLA M හිස්බුල්ලා මහතා මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මොහන්ලාල් ක්‍රේරු මහතායි. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන මෙන්ම ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරිය වනවා. අංගජන් රාමනාදන් මහතා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ මනුෂ නානායක්කාර මහතායි. ඉන්දික බණ්ඩාරනායක මහතා දිවුරුම් දුන්නේ නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නිශාන්ත මුතුහෙට්ටිගම් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. කාදර් මස්තාන් මහතා නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන සහ උතුරු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. සාර්ථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා දිවුරුම් දුන්නේ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
සඳහන හිටපු අමාත්‍යවරු ගණනාවක් මේ ආකාරයෙන් නිය දවසේ දිවුරුම් දුන්නා. ඒ අතරේ තමයි නව තානාපතිවරු සිව් දෙනෙක් ජනාධිපතිතුමන්ට අක්තපත්‍රය බාර දෙන්නේ. ඒ පිළිබඳව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මේ ආකාරයට නව තානාපතිවරු සිව් දෙනෙක් ජනපතිට අක්තපත්‍රය බාර දෙයි යනුවෙන්. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ, ජපානයේ, ප්‍රංශයේ සහ ඇෆ්ගනිස්තානයේ යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. ප්‍රෘත්තිය ඩේලි නිවස් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ එන්වොයිස් ප්‍රසෙන්ට් ක්‍රෙඩෙන්ෂල්ස් ලෙස සිරස්තලය සටහන් කරමින් ෆෝ ඇම්බසඩර්ස් ප්‍රසෙන්ටඩ් ක්‍රෙඩෙන්ෂල්ස් ටු ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන ඇට් ද ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටේරියට් යෙස්ටර්ඩේ. ඇමරිකාව වෙනුවෙන් පත්වුණු තානාපතිවරයා ඇලයිනා ටැප්ලිස්, ඒ වගේම ජපානය සඳහා කිරා සුගියාමා, ඒ වගේම ප්‍රංශය සඳහා පත්තු එරික් ලෙවර්තු, ඇෆ්ගනිස්තානය සඳහා පත්තු අශ්‍රප් හයිදාරි මේ මහත්ම මහත්මී නිය දවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට අක්තපත්‍ර බහර දුන් බවයි මේ විදිහට ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ. අපි සූදානම් මීළඟට යමුවන්නට මෞබිම. අද ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කරන ප්‍රවෘතිය වෙත මහින්දගේ පත්වීම කතානායක පිළිගනී යනුවෙන් මෞබිම ප්‍රධාන සිරස්සලෙන් අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය කතානායකවරයා විසින් පිළි අරගෙන තියෙනවා. ඔහු එම පිළිගැනීම කරලා තියෙන්නේ කතානායක මාධ්‍ය ඒකකයේ මගින් ඊයේ නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක කෙරෙන සඳහනකින් බවයි මෞබිම මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. එයාදරේ දිවයින අද ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කරනවා මහින්දට මැති සභයේ සියල්ල සූදානම් යනුවෙන්. කතානායක ආණ්ඩුවට දන්වයි මහින්දට මැති සභේ සියල්ල සූදානම්. ඊයේ උදෑසන කාලයේදී, පෙරවරු කාලයේදී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන මහත්මයා, ප්‍රධාන මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා මුණ ගැහුණා. මෙහිදී තමයි කතානායකතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීලා තියෙනවා කියලත්, නව පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භ කරද්දී මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ අගමැති අසුන සකස් කිරීම සහ නව රජයේ ආණ්ඩුපක්ෂ මැති ඇමතුරුන් සඳහා හිමි අසුන් සකස් කිරීම සිදු කරනවා කියලත් කතානායකතුමා කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද දිවයින මේ විදිහට වාර්තා කරනවා. අපි දැක්ක සමීර ඊයේ දවසේදී මේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහත්මයා ප්‍රකාශ කළ තිබා මේ කතානායකතුමා මේ ව්‍යවස්ථාවට අනුව මේ දේ සිද්ධ නොවුණු බවට තවමත් විශ්වාස කරන නිසා මේ පහසුකම් ලබා දෙන්නේ නැහැ. මේ පිළිබඳව තවමත් කතානායකවරයා තීරණයක් ගෙන නොමැති බව තමයි අජිත් පී පෙරේරා මහත්මයා ප්‍රකාශ කළ තිබේ. හැබැයි කොහොම වුණත් කතානායක කාර්යාලය මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය සියලු පහසුකම් මේ වරප්‍රසාදයේ ආකාරයෙන්ම ලබා දෙන්නට කටයුතු කරන බව තමයි ඊයේ දවසේදී කතානායක කාර්යාලය පවා දැනුම් දී තිබුණේ. මම හිතන්නේ මේවා ගැන අවධානයක් නැද්ද මන්දා කියලත් අපිට හිතනවා. ඒ කොහොම වුණත් සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මේ විදිහට, ස්පීකර් අග්‍රීස් ටු ගිව් PM's seat to MR ලෙස සිරස්තලයේ සටහන් වෙන්නේ කන්ෆියුෂන් ඕවර් රීකන්වීනින් ඩේට්. සටහන තබන්නේ මෙත්මලි දිසානායක. ස්පීකර් කරු ජයසුරිය හැස ග්‍රීඩ් ටු ගිව් ද සීට් ඇලෝකේටඩ් ෆෝ ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ශ්‍රී ලංකා ඉන් පාර්ලිමන්ට් ටු ෆෝමර් ප්‍රෙසිඩෙන්ට් මහින්ද රාජපක්ෂ වෙන් ද හවුස් ඊස් සමන්ඩ් අගේන් to the provide all facilities for Rajapaksha to perform his prime ministerial duties in parliament as per as the gazette notification is issued by the president Maithripala Sirisena appointing him as the new prime minister, the speaker's media unit told the media yesterday. ye davasidi me kathanaayaka karyalaya madhyavita danum dun puwata e puwata me vidihata vartha kara thibena daily news puwatpata satahan wenne PM's seat for Mahinda in house lesa tamai sirasthale satahan wenne. speaker Karu Jayasuriya yesterday agreed to grant Mahinda Rajapaksha the privileges entitled to the prime minister when parliament reconvenes. parliament nevatha kandavu wahama yavashya sielu pratipadana elesenma sapayannata kathanaayaka thuman ekangavu bawa thamai me vidiyata daily news puwatpata wartha karanne. අපි සූදානම් මේ සම්බන්ධයෙන් ඊයේ අපි ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ සටහන් කළ පූර්ණ වාර්තාවට යමුවන්න. මූලිකව මට තියෙන්නේ මේ මිනිසුන්ට සහන දීලා පීඩනයට පත් වෙලා ඉන්නවා. අපිට පේනවා මේ ටැක්සස් වැඩි, මේ බදු බර
කිසිම පිළිවෙලක් නැති විදියට තමයි බදු අය කරගෙන යන්නේ. ඉතින් ඒකින්ද ව්‍යාපාරිකයෙක් කිසි කෙනෙක් එන්නේ නැහැ, ආයෝජකයෙක් එන්නේ නැහැ, දේශීය ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඔවුන්ගේ අර NGO වලින් සල්ලි ලබන කීප දෙනා හැමදාම මාධ්‍ය ප්‍රකාශ දෙමින් යනවා. මම අදත් අහගෙන ඉච්චා ජල්ජසීරායක. ඉතින් මම හිතනවා දැන් කාලය ඇවිල්ලා තියෙනවා මෙහෙට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටවත් කතා කරන්න අවස්ථාව අරගෙන කතා කළ යුතුව තියෙනවා කියලා. ඒකෙදී ඔබේ සහාය අපි බලාපොරොත්තු වෙනවා. බොහොම පැහැදිලිව විදේශකරණය නතර වෙනවායි කියන එක නම් මට කියන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඉතින් මම කිව්වේ බජට් එකක් හරීම මාරි එකකින් මාව පරද්දනවා කියන්නේ මැතිවරණයකට යන්න පුළුවන් කෙටිම ක්‍රමය. ඉතින් මම ඒකටත් ආශිර්වාද කරනවා. මේ වෙලාවේ මැතිවරණයකට ආ යුතු. ඉතින් ඒක සජාති පක්ෂය බොහොම කැමැත්තෙන් කරොත් මමත් කැමැත්තෙන් ඒකට සහයෝගය දක්වනවා. මොකද මට ඕනම් මැතිවරණයක්. නෝ මේ දෙකටම අපි සූදානම් වෙලා ඉන්නේ. මේ අපි දැක්කේ ඊය දවසේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් පංචවිධ ක්‍රියාදාමයක් නැත්නම් පංචවිධ යෝජනාවලියක් දා ජාතික වශයෙන් වැදගත් වන පංචවිධ යෝජනාවලියක් එක්ක ඊයේ දවසේදී අග්‍රාමාත්‍යතුමන් මුණ ගැහුණා. එතනදී ප්‍රධාන වශයෙන්ම මේ ආචාර්යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහන් කළ කාරණා ගණනාවක් අද රැස පුවත්පත වාර්තා කරනවා. මේ විදිහට මහ බැංකු හොරුන්ට අප්‍රමාදව දඬුවම් කරන්න සරසව ඇඳුරෝ ඉල්ලති යනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය කියන්නේ. රටේ ආර්ථිකය වෙනස්වීමට හේතු මහ බැංකු වංචාවේ සියලු විමර්ශන වාර්තා රටට හෙලිකර පරීක්ෂණ සිදු කරලා වැරදිකරුවන්ට දඬුවම් දීමට අප්‍රමාදව කටයුතු කරන්න කියලා සඳහන් වන බව තමයි මේ ආකාරයෙන් රැස පුවත්පත කියන්නේ. ඒ අතර විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ඇඳුරන් ආචාර්යවරුන් සඳහන් කළා වසර තුනහමාරක් අපහාස නින්දා දරාගෙන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමන් පෙන්වූ ඒ පරිණතභාවය, දේශපාලන පරිණතභාවය විශිෂ්ට බව ආචාර්යවරුන් සඳහන් කළා. ඒ පිළිබඳවත් අද පුවත්පත් වාර්තා කරනවා. ඉතින් මේ පංචවිධ යෝජනාවලියේ තිබෙන එක ප්‍රධාන යෝජනාවක් වන්නේ මේ මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න කියන කාරණය. ඒ ගැන අද දිවයින ප්‍රවෘත්තියක් මේ විදිහට වාර්තා කරනවා. ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා තමයි කියන්නේ මහේන්ද්‍රන් ගෙන්වීම දැන් ලේසියෙන්ම කළ හැකි යනුවෙන් මේ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරන කාරණය දිවයින මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. ඩෙලි නිවස් පුවත්පතේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මේ විදිහට. ප්‍රෙසිඩන්ට් මේ රීකොන්වීන් පාර්ලිමන්ට් බිෆෝ නොවැම්බර් 16 PM සෙඩ් යනුවෙන් සිරස්තලයේ සටහන් වෙන්නේ. ඉෂාර මුදුගමු තමයි මේ සටහන තබන්නේ. ඊ දවස්සේදී අපි දැක්ක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුණ ගැසෙන අවස්ථාවේදී ප්‍රකාශ කළා අවශ්‍ය නම් අපිට 16 වෙනකන් ඉන්න ඕනේ නැහැ, ඊට කලින් හරි පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් තිබෙන බව. කෙසේ වෙතත් අපි සූදානම් මේ පිළිබඳවත් අපේ ඉදිරි තවත් ප්‍රවෘත්ති රසක් තිබෙනවා මේ පුවත්පත්වල. ඒ පිළිබඳව අවධානයම් කරන්න කැමති. ඒ අතරදී මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඊ දවස්ෙදී කියනවා දැන් මේ වෙනකොට කොටස් වෙනද පොළොව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මේ අගයන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේක සුබවාදී තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉතාමත් හොඳ අතකට ගමන් කරන්නට ඉදිරි කාලයේදී සමත්කම් දක්වනු ඇති බව තමයි අග්‍රාමාත්‍යතුමනි ඊ දවස්ෙදී වැඩිදුරටත් සඳහන් කළේ. අපි ඩේලි මිරර් පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්නේ මේ එතුමන්ම සඳහන් කරපු ප්‍රකාශයක් පිළිබඳව තමයි. මේ ප්‍රවෘත්තිය I'll support if UNP wants to defeat budget. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් මේ අයවැය පරාජය කරන්න මං ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව අපි දුටුව මේ අග්‍රාමාත්‍යතුමන් කතාවේදී සඳහන් කරනවා. ඒ පිළිබඳව මේ සටහන තබන්නේ ලහිරු පොතුමුළු. ප්‍රයිම මිනිස්ටර් මහින්ද රාජපක්ෂ said yesterday that one of the main objectives of his government was go for election, general election, and therefore he would support the United National Party if it wanted to defeat the vote on account. මේ අවශ්‍ය නම් මේ සඳහා සහය ලබා දෙන්නට සූදානම් බව තමයි ඒ දවසේදී අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශ කළේ. ඒ පුතත් එක්කම අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්න. ඔබනවතත් හතර වටේ සමගින් අපි අවධානය යොමු කරන්නේ ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රවෘත්තියකට ගෝටා මීට්ස් රනිල් ඕවර් ඩෙඩ් ලොක් ලෙස සිරස්තලය සටහන් කරන්නේ යොහාන් පෙරේරා. මේ ප්‍රවෘත්තිය ෆෝම ඩිෆෙන්ස් සෙක්‍රටරි ගෝටාබේ රාජපක්ෂ and UNP leader රනිල් වික්‍රමසිංහ held discussions yesterday evening on how to overcome the present deadlock, informed sources told the Daily Mirror last night. Vatman tappe pilibandu me idiridi gathitu kriya marga pilibandu
හිටපු අගමැතිතුමා සමග ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සාකච්ඡා පැවැත්වූ බව අපි දන්නවා. තව දුරටත් හිටපු අක්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ ආරලියගහ මන්දිරේ. ඉතින් මේ නිසාම මේ විවිධ සිවිල් සංවිධාන, මේ වගේම මේ ස්වාමින් වහන්සේ, පූජකවරුන් මේ සියලු දෙනාම තව දුරටත් ඉල්ලන්නේ ආරලියගහ මන්දිරයේ වත්මන් අගමැතිතුමාට බාර දීලා ඉවත් වෙන්න කියලා. මේ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන්නේ මේ විදිහට. මහා සංඝ calls on former PM to leave temple trees. මේ විදිහට කැලුම් බෝධිමාන තමයි සටහන තබන්නේ. ප්‍රෙසිඩන්ට් මෛත්‍රීපාල සිරිසේන has appointed a new prime minister in accordance with provisions of the constitution. Former prime minister Ranil Wickremesinghe's refusal to vacate temple trees has led to an anarchy situation in the country, especially due to international pressure. මේ විදේශ රටවලින් මේ පිළිබඳව හැගහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. මේ පිළිබඳව මේ ප්‍රකාශ කරන්නේ නාරන්දිණී ධම්මවාසනායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ හිටපු අගමැතිතුමාට මේ අරලියගහ මන්දිරයේ වත්මන් අක්‍රමාත්‍යතුමා ඇතුළු ඒ අවශ්‍ය පිරිසට බාර දෙන්න කියලා. කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳව තීරණයක් ගැන නැහැ. මේ පිළිබඳව තවත් ප්‍රවෘත්ති වාර්තා වෙනවා සිංහල පුවත්පත්වල. ඩේලි නිවුස් ඒ ගැන ඒ විදිහට වාර්තා කරද්දී දිනමින වාර්තා කරන්නේ මේ ප්‍රවෘත්ති මේ ආකාරයෙන්. විශේෂයෙන් පැවිදි හඬ සංවිධානය ඊ දවසේ මාධ්‍ය හමුවක් ඇඳවලා තිබුණා. එතනදී මුරුත්තට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා, පෙරදුණු වහාම මහින්ද ගෙදර ගියා, රනිල් ගැන කනගාටුයි. උන්වහන්සේ අතීතය සිහිපත් කරමින් මේ ප්‍රවෘත්තිය ඊයේ දවසේ මේ ප්‍රකාශය කළා. ඒ ප්‍රවෘත්තිය අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. පෙරදුණු වහාම මහින්ද ගෙදර ගියා, රනිල් ගැන කනගාටුයි යනුවෙන් තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මේ අතරේ මෛත්‍රී මහින්ද සුසංයෝගය රටට යහපතක් බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ පිළිබඳව අද රැස පුවත්පත ඔවුන්ගේ ප්‍රවෘත්ති සිරස්සලයක් විදිහට වාර්තා කරන්නේ. ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අමාත්‍ය වසන්ත සේනානායක හා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන් මුණ ගැහෙන්න ගියා අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේ. එතනදී තමයි උන්වහන්සේ මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙන්නේ. අද රැස පුවත්පත ඒ ගැන කියද්දී අද මව්බිම වාර්තා කරනවා තවත් ප්‍රවෘත්තියක්. රාජ්‍ය දේපල අවභාවිත කළයි රනිල්ට එරෙහිව බොදුබලය FC IDI. රාජ්‍ය දේපල අවභාවිත කළයි රනිල්ට එරෙහිව බොදුබලය FCIDI යනුවෙන් තමයි වාර්තා කරන්නේ. අපි සූදානම් මේ සම්බන්ධයෙන් මාගල් කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ සඳහන් කරන කාරණය පිළිබඳව දීර්ඝ වාර්තාව ඔබ වෙත යොමු කරන්නට. එංගලන්තේ යටත් විජිතයක් නෙමෙයි අපි තවම. අපි සුවයිරී රාජ්‍යයක්, ඒකීය රටක්. මේ රටේ දේශපාලනික ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්න මෙරටේ ජනතාවට පුළුවන්, රටේ නායකත්වයට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා අනවශ්‍ය බලපෑම් කරන්න ඕනේ. අපි ලිඛිතව එංගලන්ත මහ කොමසාරිස් කාර්යාලයට බාර දෙනවා ලියුමක් FCID එකට. මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරපු ආයතනයට පළවෙනි පැමිණිල්ල අපි අරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කොට ඇති මේ පිරිස අරලියගහ මන්දිරයේ රාජ්‍ය ආයතනයක් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා. රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යටතේ වහම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේලකට අප සූදානම් පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්න. ඊයේ දවසේ විශේෂ ප්‍රවෘත්තියක් විදිහට සඳහන් වුණා ප්‍රචාරයක් ගියා පස්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වෙනිදාමයි යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා එතුමා සඳහන් කරලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වෙනිදාමයි යනුවෙන් තමයි මේ ප්‍රවෘත්තිය මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. මේ අතර දිනමිනත් ඊට සමාන ප්‍රවෘත්තියක් අද වාර්තා කරනවා. දිනමින පුවත්පත මෙහෙම කියනවා, පාර්ලිමේන්තුව පස්වනදා කැඳවන්න ගැසට් නිවේදනයක් නිකුත් කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහත්මයා ප්‍රකාශ කරන බව තමයි කියන්නේ. දැනට තිබෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ 16 වෙනිදාමයි. පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව වෙනසක් ඇති වුවොත් දැනුම් දෙන බව තමයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. අද ඒ පිළිබඳව දිනමින වාර්තා කරනවා. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ විදිහට වාර්තා කරනවා ඩේලි මිරර් පුවත්පත. No change in parliament date. ලහිරු පොතුමුල තමයි මේ සටහන තබන්නේ. Parliament would reconvene on November 16th as per gazette issued by President Maithripala Sirisena and not on Monday, November 5th. UPF MP Susil Premjanta said yesterday. ඊ දවසේදී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළ බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් 16 වෙනිදාට පාර්ලිමේන්තුව කැඳවන්නට
අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. අපි සූදානම් ඒ ප්‍රවෘත්තියත් එක්කම තවත් පොතකට යමු වෙන. අපි සූදානම් මෞබිම පුවත්පතට අවධානය යොමු කරන්න. තෙවර පෙරුමයි හේෂා විතාරණයි මට පහර දුන්නා මේජර් අජිත් ප්‍රසන්නගෙන් පොලිසියට පැමිණිල්ලක් යනුවෙන් අද වාර්තා කරනවා. එතුමා ඊයේ දවසේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා කොල්ලපිටිය අරලියගහ මන්දිරයේ අසලින් එතුමන් ඇතුළු කණ්ඩායමක් ගමන් කරද්දී මේ පාර මාරුවේදී පිරිසක් ඇවිල්ලා හිටපු අමාත්‍ය පාලිත තෙවරපෙරුම මහත්මයා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහත්මයා එතුමා ඇතුළු ඒ කණ්ඩායමට පහර දුන්නා කියලා. ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවට අපට හැකියාවක් ලැබෙනවා මේ මොහොතේ අවධානය යොමු කරන්න. ප්‍රහාර වලින් තුවාල ලැබූ අජිත් ප්‍රසන්න මහතා කොල්ලුපිටිය පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබෙනවා. ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අජිත් ප්‍රසන්න මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි හතරපත්තනේ අරලීගහ මන්දිරයේ ඉදිරියෙන් පාරමාරු වෙලා කොල්ලුපිටිය පැත්තට යන්න ගියා. අරලීගහ මන්දිරයේ ඇතුළේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පිරු මහතා, ඒෂාන් විතාරණේ රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇතුළු තවත් මර කණ්ඩායමක් ඇවිල්ලා තොපි කොහෙද මෙහෙ කියලා ඇහුවා. මම කිව්වා නෑ අපි පාරේ යන්නේ කියලා. එච්චර තොපිට මෙහෙට එන්න බලයක් නෑ, තොපිට අයිතියක් නෑ කියලා එකපාරටම අත මිටි කළා. පාලිත තෙවරප්පිරු මහතා මගේ ඔළුව නලලට පහර දුන්නා. අපි කිව්වා අපි නිරායුධයි, අපි පුරවැසියෝ පාරේ යන්න අපිට අයිතිය තියෙනවා, නෑ තොපිට මෙහෙ තහනම් කියලා. ඊට පස්සේ දිගටම ගැහුවා. රත්නපාන හසුරවන්න දාලා තියෙන පාට ෆෝන් අරගෙන ආයි පහර දුන්නා. ඒකෙන් මට ඔළුවට ගැහුවා පාලිත තෙවරප්පිරු නැවතවත් ආවා. ඒකේ මේ පිටිපස්ස පැත්තට වැදිලා දැන් මගේ පිටිපස්ස පැත්ත ඔළුව හිරිවැටලා තියෙනවා. 160ක ආපාදිත තත්ත්වයක් තියෙන මගේ වම් පාදයේ වෙඩි වැදිලා. එහෙම අපිට පාරේ යන්න හදන ඉදහසක් නැහැ. එතකොට අද මැරෙන්ගේ රජදහනක් වෙලා තිබෙනවා අරලියගහ මන්දිරේ. ඒ මන්ත්‍රීවරුද කියන්නේ මේ රටේ නැවත අගමැති රනිල් වික්‍රමසිංහ එන්න ඕනේ කියලා. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා වුන් හිතන විදිහ. රජිත් අපි දැක්කා මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනවල ඕන් හරි සුවසේ පහුගිය දවස්වල මේ කාලය ගත කරනවා. හැබැයි දැන් මිනිස්සුයෙකුට පාර යන්න බැරි තරමටම වියරු වෙලා කුරිරු වෙලා රටේ ජනතාවට බාරයි මේ සම්බන්ධයෙන් විමසා බලන්නද. අපි සූදානම් විදේශ ප්‍රවෘත්ති වෙත අවධානය යොමු කරන්න. ලයන් එයා යානේ කළු පෙට්ටිය හමුවේ අද පුවත්පත තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තියෙන්නේ. මේ විදිහට ලයන් එයා යානේ කළු පෙට්ටිය හමුවේ යනුවෙන් ප්‍රවෘත්තිය කියන විශේෂයෙන්ම ඔබට මතක ඇති 2013 අවුරුද්දෙදිත් ලයන් එයා ගුවන් සමාගමට අයත් බෝයිං 737 මාදිලියේ ගුවන් යානයක් දහවන පතෙන් ඉවතට ගිහිල්ලා අසල මුහුදකට පතිත වුණා. ඉතින් මේ සම්බන්ධයෙන් මං හිතන්නේ විශේෂඥයන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. නොයසේ නම් මේ ගුවන් ගමන්වල නිරතවන ජනතාවට තමයි අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔය අතරදී සිලෝන් ටුඩේ පුවත්පත විදේශ ප්‍රවෘත්ති ලෙස වාර්තා කරන්නේ නයිජීරියාවේ සිද්ධ වෙච්ච අවාසනාවන්ත සිදුවීමක්. බොකෝ හරාම් කිල්ස් 15 ඉන් නෝත් ඊස්ට් නයිජීරියා. ඊශාන දිග නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්වාදීන් එල්ල කළ ප්‍රහාරකින් පුද්ගලින් 5 දෙනෙකු මියගොස් තිබෙන බව තමයි මේ වාර්තා වෙන්නේ. සස්පෙක්ටඩ් මෙම්බර්ස් ඔෆ් ද ඉස්ලාමිස්ට් බොකෝ හරාම් ඉන්සර්ජන්සි කිල්ඩ් ඇට් ලීස්ට් 15 පීපල් ඉන් ඇටැක් ඔන් අ ගෲප් ඔෆ් village in northeast Nigeria. Late on Wednesday, residents told Reuters. මේ Reuters පුවත් සේවය උපුටා දක්වමින් තමයි මේ විදෙස් පුවත මේ විදිහට සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරන්නේ. ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමු කරන්න අපි සූදානම් වන්නේ. අද ක්‍රීඩා ප්‍රවෘත්ති ඇතුලේ දිනමින පුවත්පත වාර්තා කරනවා. ආසියානු යවුන් රග්බි ශූරතාවලියට ක්‍රීඩකයන් 38ක සංචිතයක් නම් කරලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවක් මේ ආකාරයෙන් දිනමින වාර්තා කරද්දී අපි සූදානම් කාටුන් බලන්න කලින් කෙටි විරාමයක් වෙත අවධානය යොමු කරන්න. ඔබනාතත් එකතු වෙන්නේ හතර වටේ සමකින්. දැන් එක පෙළට දකිමු කාටුන්. මේ තමයි ලක්බිම පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ. පේන විදිහට ඉන්නේ නම් ජනාධිපතිතුමයි හිටපු අගමැතිතුමයි වගේ දෙන්නම මේ ව්‍යවස්ථාව කියනවා. හිටපු අගමැතිතුමා අතේ තියෙන ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත, ජනාධිපතිතුමා අතේ තියෙන ව්‍යවස්ථාවේ සිංහල පිටපත. සමහරු කියනවා මේ දෙකේ තියෙන වගන්ති වෙනස් කියලා. කොහොම වුණත් දෙන්නම ඉතින් දෙන්නම් වැඩේ කියලා තමයි ඔන්න ව්‍යවස්ථාව බලබල ඉන්නේ. තලංගේ ඒතුමා කාටුනේ ලංකාදීප පුවත්පතේ ජනාධිපතිතුමා පහුගිය දවසක කිව්ව කතාවක් එක්ක තමයි මේ කාටුනේ නිර්මාණය වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා මුණ ගැහෙන්න යනවා දේශපාලඥයෙක්. මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කියනවා රනිල් යලි අගමැති වුණොත් මම එක පැයක්වත් ඉන්නේ නැහැ. එතුමා පහුගිය දවසක කිව්ව කතාව. අර දේශපාලඥයා කියනවා බුදු සර් ඒක නම් කරන්න එපා. එතකොට ඊළඟට ජනාධිපති වෙන්නේ අගමැතිනේ. හැ
කියලා ජනාධිපතිතුමාට එතකොට තමයි මතක් වුණා කියලා ඔන්න මේ කාටුනය අද නිර්මාණය කරලා තියෙන්නේ. පේන විදිහට ඉන්නේ මේ ද අයිලන්ඩ් පුවත්පතේ ජෙෆ්‍රිගේ කාටුනේ බන්දුල හිටපු ඇමතිතුමා. එතුමා මේ පහුගිය දවස්වල ඩොලරය ඉහළ යන එක ගැන කතා කළා. තාමත් ඉතින් ඩොලරේ නම් ඉහළ යනවා. එතුමා කම්මුලටත් දෙක තියාගන්න ඔන්න ඔළුවටත් දෙක තියාගෙන දැන් කටට අත් දෙක තියාගෙන බලාගෙන ඉන්නවා ඩොලරය 176.725. ජනරාණි කාටුනය අද පුවත්පත මේ විදිහට ඇඳලා තියෙනවා. පේන විදිහට නම් හිටපු අග්‍රාමාත්‍යතුමා විය යුතුයි. පේනවනේ ඔබට නේද? එහෙම එතුමා ඉන්න විදිහට නම් එතුමා විය යුතුයි. පුරවැසියා ඇවිල්ලා අහනවා සෑර් ගම්පෙරළිය කියවලා ඉවරද? සෑර් ගම්පෙරළිය කියවලා ඉවරද? ඒක ඉවරයි. දැන් කියවන්නේ සිරිසේනගේ රාජ උදහස කියලා තමයි එතුමා කියන්නේ අද ජනරාණි කාටුනේ. අද දිවෙන පුවත්පතේ බෙම්පියා කාටුනේ තියෙන්නේ මේ ගම් පෙරළිය ගැනමයි. ඔන්න දැන් ගෙදර තාත්තයි පුතයිද කොහෙද කතා වෙනව නෑ. චාලි අයියේ අර ගම් පෙරළියට මොකද වුනේ කියලා අහනවා. ඔන්න චාලි අයියේ කියනවා ගම් පෙරළිය හබක් දැන් තියෙන්නේ ආණ්ඩු පෙරළිය. MD විරත්න මරිසිපාල කාටුනේ මරිසිපාල මෙන්න මෙහෙම කියනවා අගමැති කියනවා බදු ක්‍රමය සරල විය යුතුයිලු. අගමැති කියනවා බදු ක්‍රමය සරල විය යුතුයි. ඒ ගමන සරල බදු ගහන්න වගේ හදන්න කියලා කාන්තාවක් අහලා තියෙනවා. මේ රස පුවත්පතේ ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ මේ දෙන්නෙක් කතා බහ වෙනවා. ඉන්දියාවේ සුපිරි නළු විජේ දේශපාලනයට එනවලු බං. ඇයි සර් එහෙ දේශපාලකයෝ කියන්නේ නළුවන්ට නෙවෙයිද කියලා ඔන්න අහන. ලංකාවේ නම් ඉතින් දේශපාලකයෝ කියන්නේ ඉතින් නළුවෝ තමයි. එහෙම තමයි මේ ශ්‍රීකාන්තගේ දූපත කියන්නේ. අපි ඒ කාටුනියත් එක්කම සූදානම් වෙන්නේ අදට ඔබේ නිවසෙන් සමුවරන් යන්න. සුබ දවසක් ඔබට. අපි යලි මුණ ගැහෙනවා හෙට උදෑසන 6:00.